ඒ භාග්‍යවත්තෝ අරහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා නමෝ බුද්ධාය ගෑණියෙක් වැරද්දක් කළාට පස්සේ කිපෙන්න එපා කොයි විදිහට දුක් වෙන්න එපා කොව ගෑණියෙක් වැරද්දක් කළාට පස්සේ ඔහොම ඔබ ගෑණියෙක් වැරද්දක් කරනකොට දුක් වෙනවා නම් ඇඳුම් කිලිටු වුණා කියලා දුක් වෙන්න කිව්වා ඒක අර්ථය තේරෙනවනේ ඇඳුම වනාහි කිලිටු වෙන ස්වභාවයෙන් යුක්තයි ඔබ ගෑණියෙක් වැරද්දක් කළා කියලා කිපෙනවා නම් තරහ ගන්නවා නම් ඔබගේ ඇඳුම් කිලිටු වුණා කියලාත් ඔබ කිපෙන්න මේ පුරෝහිත රත්නින් කියනවා මම මතක නිසා කියන්නේ පොතේ තියෙන විස්තර ජාතක පාළී ධම්මද්දජ ජාතකයේ රජතුමනි ඔබ කිස්ත්‍රියක් නිසා ඔහොම කිපෙනවා නම් කාපු ආහාර අසුචි වුණේ ඇයි කියලා කිපෙන්න කිව්වා අනිත් ඇයට ප්‍රශංසාවක් කරනකොට කොයින් හරි ආයකක් එනවා කාන්තාවන්ට දෝෂයක් යන විදිහටම ඒකට හේතුව මොකද්ද ස්ත්‍රියට උරුම වුණා ඒ ස්ත්‍රී ජීවිතෙ මිදෙන්න දරුවනේ කොහොමද ස්ත්‍රී ජීවිතෙ මිදෙන්නේ ස්ත්‍රී ගතිගුණ වලට ආස කරන්න එපා මොනවද ස්ත්‍රී ගතිගුණ චපල බව වංචාව තොඳුල් වචන ඔයා කෑවද බිව්වද පැටියෝ තොඳුල් බව හුරතල් බව හුරතලින් චපල බව ඊළඟට පතිවෘතාව නැති බව ඉස්ත්‍රියක් තමන්ගේ ජීවිතයේසේ රකින ලැජ්ජාවයි නැති කර ගැනීම කාන්තලේ 1986 මාසයේ බන්ටෙක් කඩාගෙන ගියා දෙමළ ගමක් මෙයට වුණා කෝවිල් ගම කියලා පස්සේ හෙලිකොප්ටර් වලින් ඇවිල්ලා අර වතුර උඩින් බැලුවා මිනිස්සු ඉන්නවද කෙල්ලෙක් ගහක ඉල්ලලා ඉන්නවා ලණුවක් දාලා කෙල්ල ගත්තා දැන් කෙල්ල ලණුවෙන් උඩට ඇදෙනවා හෙලිකොප්ටරේ ටිකක් දුර යනකොට කෙල්ලගේ ඇඳුම ගැලවිලා වතුරට වැටුණා ඒ කෙල්ල ලණුව අතෑරියා වතුරට පැන්නා फेसबुक ඊටවස් මේකේ දැන් නාන විදිහත් Facebook එකට දාලා Facebook එකට පණිවිඩයක් දැම්ම මන් නාපු අර බාත් එකේ වතුර බෝතල් කරලා විකුණනවා බොන්න එක දවසින් බෝත වතුර ටික විකුණනවා මීවා ගත්තේ පිරිමිද ටික් මොම් මැරුණට පස්සේ කොහෙද යන්නේ මුන්ට ආයේ පිරිමිකමක් ලැබෙයිද? ඉතින් මෙහිම සංසාරය. මෙහිම ජාතියක් කොහොමද දෙයනේ ගොඩනගන්නේ? ඉතින් ඒ නිසා ලේසි නෑ දුර්ලභව ලැබිච්ච මනුස්ස ජීවිතේ කන කැස් බෑවා වීසිදුරෙන් අහස බලනවා වගේ ලැබිච්ච මනුස්ස ජීවිතේ උතුම් විදිහට තියාගෙන උතුම් විදිහට මැරිලා සුගතියකට යන්න නම් ලේසි නැත මොන විභාගයේද ගත්තත් ලේසි නෑ පිරිමින්ද තියෙන්න ඕන හොඳ පිරිමිකම හොඳ ධෛර්යයක් හොඳ අභිමානයක් ඇත්ත අම්මා කෙනෙක් පණිවිඩයක් කියලා බනවලදී මේ ස්ත්‍රීන්ගේ දුර්ගුණ කියන්නේ යම්සේ දේක සත්‍යයයි
එනමුත් ඔබ වහන්සේ නොකියපු දෙයක් තියෙනවා. මේ තමයි මේ සියලු ස්ත්‍රීව ඔය විදිහට චපල වුණේ පිරිමින්ද කොන්දක් නැති නිසාය. උන්ට පොල් පිටක් හරි කොන්දේ ගැට ගහගෙන පිරිමි කමින් ඉnte යයි බණකට කියන්න. ඔන්නේ බණ ඔයාලට කිව්වා. දැනගන්න ඕන ෆෝන් එකකින් වල් කතාවට එනවා නම් යාළු වෙලා ඉන්න කාලේ නවත්ත ගනින් ඕක. අපි ඉගෙන ගන්න ළමයි. ඒ වයසේවත් ගෑණිගේ හැඟීම් පාලනය කරන්න පිරිමියන්ට හයියක් නැත්තම්. බැන්දට පස්සේ කොහොමටත් ගෑණිට වහල්. ඒ තමන්ගේ අනට කී කරුණේ. ඊට පස්සේ ඉරිසියාව. කෝල් එකක් ආවත් මිස් කෝල් එකක් ආවත් ගොඩාක් දුක් විඳිනේ ලස්සන ගෑනු බඳින කොල්ලෝ තමයි ගොඩාක් දුක් විඳින්නේ. කොල්ලි බැලුවත් සැකයි කෝල් එකක් ආවත් සැකයි. කළු කැහැටු කෙල්ලෙ බැන්දනම් කිසි කාර්යයක් නැහැ. ඉරිෂ්‍යාව උපදිනවා. මගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ සසරේවත් ඉස්ත්‍රියක් නිසා කිසි කෙනෙකුට ඉස්ත්‍රියක් නිසා හෝ විනයම් දෙයක් නිසා හෝ ඉරිසියා නැහැ. මාට තව හම්බුණා යුවලක්. ඒ කෙල්ල කඩේට ගියත් වීඩියෝ කෝල් ගන්න ඕන. කොල්ලා ගෙදර ඉඳලා බලනවා, වැඩපොළින් බලනවා. වීඩියෝ කෝල් ගන්න ඕන. බස් එකේ නැංගත් වීඩියෝ කෝල් ගන්න ඕන. මොකටද? ඇයි මෙහෙම ජීවිත ඇයි? ඇයි මෙහෙම සැකේ? ඔය යාළුවලා ඉන්න කාලේ සැක තියෙනවනේ. සැක දැන් සැකෙන් කතා කරනවා. හොඳම දේ බාරයක් වෙලා හරි ඕක නැති කරගන්න එක. නැති කරගන්නේ කියන්නේ සම්බන්ධය නැති කරගන්න එක. අනාගත දුකක් නෑ. එයා මං හදා ගන්නවා. හදා ගනි. සාරිපුත්ත මහරහතන් වහන්සේ සරණ යන්න සැකේට නිදහස් වෙන්න නම් කොච්චර උතුම්ද මහරහතන් වහන්සේලා. ඔය රහතන් වහන්සේලාගෙන් යුතු සංඝ පරපුරට නේද අර වසලියු බනින්නේ? අර YouTube වලින් Facebook වලින් ඒ සංගරුවනටයි බනින්නේ වසලියෝ. අපි සරණ ගියා ඒ රහතන් වහන්සේලා. ඊට පස්සේ අහනවා මොකද්ද උඹේ තියෙන දෙවෙනි ගුණේ? මං සුරාවක් ගත්තේ නැහැ කිව්වා. සසරේ මැරන්නේ නැහැ කිව්වා. හේතුව කොහොමද කිව්වා? මට පේනවා කව කලින් මම රජෙක් වෙලා හිටියා. මස් නැතුව කන්න බෑ. බත් කන්නේ නැහැ. දවසක් අරක් කැමිය ගිනාපු මස් බල්ලෙක් කාලා. මස් නැහැ. රජතුමත් කෑම මේ සිටිනවා උන්ටම බීලා වෙරි. මහා බිසෝන් වහන්සේට අරක්කමිය දුවගෙන ගිහිල්ලා කිව්වා බිසෝන් වහන්සේ පුදුම ප්‍රශ්නයක් මස් නෑ මං ඉවරයි අද. අරක්කමිය අපේ රජුරෝ දරුවාට පුදුම ආදරෙයි. දරුවා ළඟට ගත්තට පස්සේ මාවවත් මතක නෑ. ඒ විලාවට කැමරම් වරින් කිව්වා. ඒතර මස් අමතකයි කිව්වා. ඔන්න දැන් කැම ගේන විලාවට බිසව ගිහිල්ලා විරි වෙලා ඉන්න රජුරවන්න දරුවා දුන්නා. ඊට පස්සේ දරුවා හිරුතල් උරතල් විඳින කෑම කනවා. කෑම දැක්ක ගමන් දරුවා මතක වුණා. කෝය කුමස් දන ගැහුවා. මස් නෑ රජතුමනි. මගේ විජිතේ මස් නෑ. අද පෝය දවසක් රජතුමනි. ඇයියකෝ මස් නැති කියලා ඉනේ හිටපු දරුවා අරන් බෙල්ල කඩලා උයලා දිය කිව්වා. මේ සාරිපුත්ත මහරහතන් වහන්සේට සසරේ විච්ච වෙරද්දා. ඒ වගේ මහා උත්තමයන්ට ඇබ්බැහිකම් නිසා ඔය වගේ කරදර වුණා නම් එවැනි පාරමිතා නැති නුඹලාට වරදට ඇබ්බැහි වුණොත් මොන මොන පව්කම් වෙයිද? අන්න ඒකයි සිතන්න තියෙන දරුවනේ. ඇබ්බැහිකම. ඇබ්බැහිකම. බිසෝ කඩාගෙන වැටුණා.
අරක් කැමියා වෙවුලනවා අර මාංශය උයලා දුන්නා සේවකේ ඔක්කොම ගල් ගැහුණා බයට මේරි මර්ගාති බුදියා වරාජිරු උදේ ඇහැරුණා ඔක්කොම ඉන්න ලේ විලක් නැද මොකද මේ වුනේ කිව්වා කිව්වා අනේ රජතුමනි මේ මේ මාංශ ලෝභයට මේ දරුවා මැරුවනේ අයියෝ මගේ ප්‍රියමනාප පුතා මගේ ප්‍රියමනාප පුතා රජුගේ ඔළුව ගහගෙන කල්පනා කළා බීපු නිසා මට මේක උනේ චිත්ත උනා බොනේ එක කටට පස්තරම් ගහගත්තා එපා බොනේ එක එපා 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 කියලා චිත්ත උනා රජුරවන්න ප්‍රාණඝාතයට නිරේට වැටෙන්නේ නැති එදා ඉඳලා කවදාවත් බොණ්ඩ හිතෙන්නේ නැහැ දැක්කද වරදක් තਿੱත් වීමේ විපාක ඇත්තටම එපා වෙන්න ඕන ඇත්තටම එපා වෙන්න ඕන බීපුවම සිහි කල්පනාව නැහැ ගෑණියෙකුට සැනසෙල්ලේ ඉන්න පුළුවන් ද බැරිද කියලා තමන්ගේ කොල්ලගෙන් හොයන්න පුළුවන් ඒකම බොනවනම් ජීවිතේ අපායක් බීපු මිනිහෙක් සිගරට් බොන බේබදු මිනිහෙක් ළඟින් යනවටවත් අපි නම් කැමති නැහැ බස් එකට ගොඩ වෙනවට කැමති නැහැ ඒ වගේ බොන මිනිහෙක් බැඳාට පස්සේ අර කෙල්ල මුළු ජීවිත කාලෙම ඒකත් එක්ක එකට ඉඳිපැයි මොන දුකද බීලා වෙරි වෙලා ඉන්නේ ඒකට සිහි කල්පනාවක් නැහැ අර කෙල්ල මොත්ත මොකක් වෙයිද ගංගවල මිනිස්සු බීලා වෙරි වෙලා එනකොට උන් හිතන්නේ ඔළුව තමයි ඉන කියලා සරම ඔළුවට ගන්නවනේ සරම අඳින තැන දන්නේ නැහැ දඹදිව ගිහිල්ලා එකෙක් බීලා ඉන්දියන් කෑම දිනවනේ චපාති ඉටිලි ඔය වගේ තියෙන චපාති කියන්නේ රොටියක් වගේ එකක් ඒ වගේ කෑම ගොඩාක් තියෙනවා එකේ බීලා පිංගංගොඩට අත දාලා ගත්ත චපාතියක් දැන් චපාතියට බත් බෙදාගෙන කාලා චපාති හොදන පිංගන්ති ගොඩ තියෙනවා බොන මිනිහෙන් නම් එපා ඨික් සිහි කල්පනාව නැහැ ඊට පස්සේ ලොකු සභාවක මිනිස්සු ගොඩක් ඉන්න සභාවක බීලා තමන්ගේ ගෑණි හොයාගන්න බැරුව වෙන ගෑණුගේ අතින් අල්ලනකොට එතන ඇවිස්සෙන කේස් වලින් ලැජ්ජයි බී ලොකු සභාවක් ඉන්න තැනක බීපු මිනිහි කන විදිහ දැක්කම ලැජ්ජයි මේ මගේ මිනිහා කියලා කියන්න පුළුවන්ද ඊට පස්සේ ඇහුව මොකද්ද මේ කාටවත් බැඳෙන්නේ නැහැ කියන්නේ ඇයි මම ඒ කාලෙත් රජ කෙනෙක් කිව්වා කිතවාස කියන රජුරුව මම පුදුම ආදරේ මගේ පුතාට පුතා ඉපදිච්ච ගමන් මං තුරුල් කරගත්තා මේ තමයි මගේ ලෝකය කියලා පුදුම ආදරේ නියමිත පාඨකයෝ කිව්වා රජතුමනි පුතා වතුර නැතුව මැරෙනවා කියලා එතනින්ම මං පුංචි මීටර 100 වගේ පුංචි දුරෙන් දුරට පොකුණු හැදෙව්වා හැම තැනම පින්තාලි තියෙව්වා වතුර කල 150ක් ගත්ත සේවකයෝ හැම වෙලාවෙම කුමාරයා පිටිපස්සේ යනවා දවසක් කුමාරයා ඇතා පිට යද්දි පසේබුදු කෙනෙක් වැඩියා මේ පසේබුදුරජාණන් වහන්සේ බිම්බලන් වැඩියේ අර කුමාරයා දිහා ඔක්කොම බලනකොට පසේබුදුරජාණන් වහන්සේ බලන්නේ තරහා ගියා. ඇතාගේ බිමට බැහැලා අර පසේබුදුරජාණන් වහන්සේගේ අතේ තිබ්බ පාත්‍රය අරන් බිම ගැහුවා. පසේබුදුරජාණන් වහන්සේ ඉසේ සෙව්වා. මොහු බොහෝ පෞරස් කරගත්තා කියලා. එතකොට මර කුමාරයාක් බැලුවා ඇයි මොකද කියලා ඇහුවා. මං කිතවාස රජුරන්ගේ පුතා මොනවා කරන්නද කියලා ඇහුවා. කිව්වා. පස්සේ බුදුරජාණන් වහන්සේ හැරිලා ආකාශයෙන් වැඩියා. ඇතා පිට නැංගා පිපාසයක් ඇති වුණා.
වතුර 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 කියලා පිපාසයක් එතන නැඟ වෙවුලන්න ගත්තා. වතුර කල 150යි වතුර හිඳුනා. කර්මයට. පැම් පොකුණු වල වතුර හිඳුනා. පින් තාලි වල වතුර හිඳුනා. වතුර නැතුවම මැරිලා ගියා. පුතා මැරුණා කියන සංඥාව ආවට පස්සේ මේ බඩපපුව පිච්චුණා. දෙවුනා. මෙච්චර මං දුක් විඳින්නේ මං පුතාට බැඳුන නිසා උපනෝපන් ජීවිතේ නම් මං ආයෙ බැඳින්නේ නැහැ කියලා හොඳටම හිතට ගත්තා. බැඳීම තිත්ත වුණා. ඉඳන් ඉඳලා කාටවත් බැඳින්නේ නැහැ. අම්මා තාත්තා ඉන්නවා, ඒ අම්මා තාත්තා. සහෝදරයෝ ඉන්නවා, සහෝදරයෝ. බැඳින්නේ නැහැ. අතහැර ගන්න බැරි චරිත. බන්ධනී කියන එක කොච්චර දුකක්ද කියලා දරුවනේ නුඹලා දන්නවා ඇති. බැඳීම කියන්නේ හරි දුකක්. හිත පුච්චන දෙයක්. අපිට නිින්ද නැති කරන දෙයක්. මේ පපුව මොකද්ද වෙන දෙයක්. ඇස්වලින් කඳුළු වට්ටවන දෙයක්. ඕනම උගතේ තොත්ත කරන දෙයක් බැඳීම. මහා අභිමානවත් පුරුෂයෙක් නමුත් බැඳීම කියන්නේ දනගස්සවන දෙයක්. බැඳීම කියන්නේ දීන දෙයක්. පොඩි ළමයි කරවන දෙයක්. බැඳුණාය දන්නේ නැති. බැඳුන් නැතිව හිටිය සාරිපුත්තයන් වහන්සේගේ බෝසත් ජීවිතේ පූජනීයයි. පූජනීයයි. අපි මාත් වෙන්නේ නැහැ පින්වත් දරුවනේ. එක බැඳීමකින් දුක් විඳලා 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 ආයෙනම් එපා කියලා ආයෙත් බැඳෙනවා. තවත් කෙනෙකුට බැඳෙනවා. ආයෙත් බැඳීමක් හදා ගන්නවා. ඇයි දෙයනේ එක බැඳීමකින් අපි මාත් වෙන්නේ නැත්තේ? අපි තුල ඇයි මේ ප්‍රඥාව නැත්තේ? එකපාරක් එපා වෙච්ච දේ ඇයි ආයෙ එපා නොවි තියෙන්නේ? අද එපා කියලා කියන දේ හිත ආයෙ ඕන උනේ ඇයි? ඇයි අපිට එක අරමුණක ඉන්න බැරි? ඇයි එක අරමුණක ඉන්න බැරි? හොඳට කල්පනා කළොත් බැඳීම නිසා අපි කොච්චර පහලට වැටෙනවද කියලා. කොච්චර පහලට වැටෙනවද කියලා. උගත්කම් දැන උගත්කම් ඔක්කොම පහල. උපාදි කතා නෑ. ගමෙන් ගොඩේ කොල්ලෝ කෙල්ලෝ තොඳොල් වතන කියනවා නම් ඔයා අනේ පනේ බබා කියලා. මේ උපාදි ගහපෙවමු දීන වෙලා බැඳුනට පස්සේ අනේ ඔයා මෙයා බබා තමයි යාන්ත. ඇයි අපි මට්ටුවේ නැත්තේ? සාරිපුත්තයන් වහන්සේ සිහි කර කර ඒ චිත්ත ශක්තියයි ගන්න නැත්තේ. ඒ මහරහතන් වහන්සේලාගේ තේජස ඇයි ගන්න නැත්තේ අපි? ඇයි මේ අද කාලේ සිවුරු දාගත්ත කවුරු හරි වැරද්දක් කරගත්තොත් ඒකෙම පැටලවි පැටලවි ඉන්නේ ඇයි? ඒ මහරහතුන්ගේ ගුණ හිතන්න නැතුව අපිට එක එකාගේ වැරදි වෙලා ඇති පළේ කිම? අද කාලේ මිනිස්සු එක එකගේ වැරදි හොයන්න යන්නේ තමන්ගේ වැරදි නැතුවද? විශේෂයෙන් හාමුදුරුවන්ගේ වැරදි හොයන අය පන්සිල්වත් රකින්නේ නැති අය. ඔබගේ ගමේ දායක සභාව දිහා බලන්න. දායක සභාවේ වැඩියෙන් හයියෙන් කතා කරන එකෙක් ඇද්ද? ඔහු ගෑනුගෙන් බැනුම් අහන පන්සිල්වත් රකින්නේ නැති එකෙක්. ඔහුගේ තේජස ඉන්නේ පන්සලේ දායක සභාවේ. මොකටද අපිට මොනවද තිබිලාද? ලෝකෙට හයිය වෙන්නගෙන කෑකොස් සංගහගෙන ලොක්කා වගේ ඉඳලා අර ගෙදර ගිහිල්ලා ගෑණිකින් බැනුම් අහනවා. ඇයි බැනුම් අහන්නේ? උනත් ඔළුව පාස් කරන්නේ බැඳීම නිසා. බැඳීම නිසා. ඉතින් ඒ නිසා බන්ධනීය. බන්ධනී කියන්නේ අපිව දීන කරන දෙයක්.
නුවණක් ඕන නුවණක් ඕන නොසැලීන් දන සාමාන්‍යයෙන් බැඳෙන්නේ නැති හොඳ පෞරුෂයක් තියෙන කොල්ලෙක් නම් අයි සුපිරි කිට්ටු වෙන්න බෑ කොල්ලට බැඳීමක් නැති නැවෙන්නේ නැති ඒ කියන්නේ ලාමක දෙයට නැමෙන්නේ නැති පිරිසිදු හිතක් තියෙන කෙල්ලෙක් නම් සුපිරි කිට්ටු වෙන්න බෑ කොල්ලෝ 1000කටවත් හොඳ පවර හොඳ පවර අද කාලේ කොහින් නම් හොයන්ටද හිතට වහල් නොවුන ජීවිත කොහින් නම් හොයන්ටද ඒ නිසා මේ කියන රහතුන්ගේ ගුණ කඳ අහලා ඒ රහතුන්ට හිතෙන් පුදන්ට හිතෙන් පුදන්ට ඊට පස්සේ ඊළඟ ගුණේ මොකද්ද උඹ ගාව තියෙන තරහ යන්නේ කියුවා ඇයි තරහ යන්නේ ඇත්තේ සංසාරේ මම අරක කියලා ශාස්ත්‍රුන් වහන්සේ නමක් වෙලා මෛත්‍රී භාවනාව එක දිගට අවුරුදු 7ක් වැඩුවා එයින් චුත වෙලා සංවට්ඨ විවට්ඨ කල්ප 7ක් මම බ්‍රහ්ම ලෝකේ හිටියා ඉතින් ඒ බ්‍රහ්ම ලෝකේ පුරුද්දයි මෛත්‍රී භාවනාවේ අනුභවය නිසා තරහා යන්නේ තරහා යන්නේ නැති කියන එක කොච්චර ශ්‍රේෂ්ඨයිද කියලා බලන්න අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේට සසරීව තරහා යන්නේ බෝධිසත්ව කාලේවත් තරහා යන්නේ කියන එක කොච්චර තුන්ද කියලා බලන්න දෙයින් එක දවසක් කල්පනා කරන් තරහක් ගියේ නැති දවසක් තරහා ගියේ නැති දවසක් බලන්න තරහා යන්න පුළුවන් හිතින් වඳින්න සාරිපුත්ත මහරහතන් වහන්සේට ගොඩාක් ආදරෙන් වඳින්න අනේ ඔබ වහන්සේ තරහා ගත්තේ නෑ කියන තරහ ගැනන් කියන වචන තියෙනවනේ තරහ නැති වෙනවා අර වචන ටික ඒකයි ඉතින් ඒ නිසා ඕන ජීවිතේ වෙනස් කරගන්න ඒ තමයි ඉපා කරගන්න Tamange පව් සොඳුරු කරගන්න ජීවිතේ හදාගත්තේ නැත්නම් මම කිව්වේ අනාගතේ තව එක ප්‍රශ්නයක් එනවා පුදුම විදිහට මේ අහිංසක මිනිසුන්ට තරුණ ළමයිට විවාහ වෙන අයට බබාලා නැහැ. මනුස්ස සංහතිය විනාශ කරන්න විශේෂයෙන් සිංහල ජාතිය විනාශ කරන්න 1960 ඊටත් කලින් ඉඳලා මේ වඳ උපක්‍රමය ආවා. ඒක එක්තරා යුද්ධයක් වින්වත්නේ. දරුවන් බිහි වෙන එක වළක්වන එක යුද්ධයක්. ඒ යුද්ධයට අපි බැට කාපු අය. එතන තරුණ ළමයි මෙතන ඉන්න අය මහාන වෙන අය තින්න පුළුවන්. හුදෙක් සියලු දෙනා ගෘහ ජීවිත ගත කරන අය. නුඹලා විවාහ වුණාට පස්සේ ගින්දරක් එනවා. එක පැත්තකින් රාග ගින්න. එක පැත්තකින් දරුවන් ඇද්දෝ නැද්දෝ. මා මේ අවුරුදු ගණනාව ඒ සම්බන්ධයෙන් දේශනා පවත්වා පවත්වා යන හාමුදුරුවම ඇයි මේ සිංහල ජාතියට ආතරෙන් කතා කරන්නේ කුසල් අකුසල් ගැන දන්නේ දිව්‍ය ලෝකයකටවත් පැනගන්න ඉන්නේ මේ සිංහලයේ අතර ටික විතරයි මේ කියන බණපද ඇහෙන්නේ සිංහලෙන් විතරයි නුඹලා මේ බණ පදහනවා නුඹලා අනාගතේ නුඹලගේ දරුවෝ ඉන්ටර්නැෂනල් ස්කූල් වල දාලා ඉංග්‍රීසි උගන්වලා පිටරට ගිහිල්ලා ගෙදරත් ඉංග්‍රීසියෙන්ම කතා කරපල්ලා එතකොට ඒ උපන් කන කැස් බෑවා වියසිදුරෙන් අහස බලනවා වගේ අර දුර්ලභව මනුෂ්‍ය ජීවිතය ලබන එක ඉංග්‍රීසි ඒකට කුසල් අකුසල් ගැන අහන සිංහල බණපද කනට වැකුණත් නෑ ඇසින්නේ लाभ नमुन मा दुटुआ
සමහර අයට බාරහාර වෙද්දී දරුවන් ලැබෙනවා. නමුත් ඒකට තියෙන විසඳුම් මා බැලුවා. නාගසේන මහරහතන් වහන්සේ හොඳට ඒක විස්තර කරනවා. උන්වහන්සේ දේශනා කරනවා ඉපදෙමින් ඉන්න දරුවෙක් ඒ අම්මා කෙනෙක් තෝරගත්තොත් එහෙම අපි කියමු දිව්‍ය පුත්‍රයෙක් අම්මා කෙනෙක් තෝරගත්තොත් එහෙම එතන උපත සිද්ධ වෙන්නේ දැන් සාමාන්‍යයෙන් උපතක් සිද්ධ වෙන්න අම්මයි තාත්තා එකතු වෙන්න ඕන ඊළඟට ඒ ස්ත්‍රී ඍතු වෙන කාන්තාවක් වෙන්න ඕන ඊළඟට ගන්ධබ්බයාගේ පැමිණීම සිද්ධ වෙන්න ඕන ওই කාරණා තුනයි මූලික සිද්ධාන්ත ගන්ධබ්බයා කිවි උපතක් පිණිස ජීවිතයක් එන්න ඕන එතකොට මේ කරුණු තුනෙන් ඊට පස්සේ මේ වටනේ ඔයාලගේ තියෙන සිද්ධාන්ත ඔක්කොම එන්නේ මේකට අම්මා සරුයිද තාත්තා සරුයිද අර අගේ කොහමද මේ අගේ කොහමද ඒ ඔක්කොම එන්නේ ඒකත් එක්කනේ නමුත් නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා දිව්‍ය පුත්‍රකේ අම්මට කැමති වුණොත් ඒ දිව්‍ය පුත්‍රේ ලෝකෙන් චුත වෙලා අම්මගේ කුසට එනකොට ඒ අම්මයි තාත්තයි අත් දෙක අල්ලගෙන හිටියත් ඇති කියනවා ඒක අමුසැමි ඇසුරක් විදිහට කියනවා ගණන් ගන්න. එතකොට දෙමව්පියන්ගේ වෙන සාධක කුමටද? දෙවියන් කැමති වෙන චරිතයක් හදාගනින්න දරුවනි. අකුසලෙන් මිදෙන්න කැමති, ඉවසන, අහිංසක, පවිත්‍ර බවට කැමති, ජරාවට කැමති නැති චරිතයක්. පතිවරුතාව රකින්න තමන්ගේ බිරිඳට පමණක් ආදරේ චරිතය දින්වන් දෙසවන් ඇත්තෝ පිංසිතින් ශ්‍රද්ධාව වඩත්වා